අපි පැහැදිලිව කිව්වා ජනාධිපතිතුමා ගත්ත තීරණ දෙකක් අධිකරණයේ වැරදි තීරණ බවට ප්‍රකාශයට පත් කළා කියලා. එකක් පාර්ලිමේන්තුව ඉතුරු ඇරීම, අනිත් එක ව්‍යාජ අගමැතිවරේ පත් කිරීම. ඒ තීන්දුව දෙකම ගත්ත ජනාධිපතිතුමා ඒ තීන්දුව දෙකම තාවකාලික අත්හිටවලා තියෙනවා. අපි එතුමාට කිව්වා අඩියක් පස්සට අරගෙන එතුමා ඇති කරපු මේ ව්‍යසනය නිම කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත තියෙන රණවිල වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරලා කැබිනට් මණ්ඩලයට පත් කරන්න කියලා අපි එතුමාට අද කිව්වා. මොකද්ද එතුමාගේ ප්‍රතිචාරය? එතුමාගේ ප්‍රතිචාරය එතුමාට හිත වැඩ කරන්න පුළුවන් කෙනෙක් පත් කරන්න කියලා. නමුත් විවත්තාවේ එහෙම දෙයක් නැහැ. එතුමාට වැඩ කරන්න පුළුවන් කෙනෙක් පත් කරන්න ඕන කියලා විවත්තාවේ නැහැ. විවත්තාවේ තියෙන පාර්ලිමේන්තුවේ බහුතරයේ තියෙන එකේ පත් කරන්න ඕන කියලා. අද පාර්ලිමේන්තුවේ බහුතරයේ ප්‍රකාශ කරලා තියෙන රණවිල වික්‍රමසිංහ මහත්තයා විතරයි වැඩ කෙනෙකුට නෙමෙයි. ඉතින් එතුමාගේ නීතිඥ මහත්තුරු මෙච්චර කාලෙ එතුමාට දීලා තියෙන දිලච්ච ලඩු විතුරු වාරින්න බලුවා කිව්වා. ඒ අධිකරණයෙන් අත්තිරෙව්වා. ව්‍යාජ අගමැතිවරු පත් කරන්න පුළුවන් කිව්වා. ඒක අධිකරණයෙන් අත්තිරෙව්වා. මේ දැන් අගමැතිපත් කිරීමත් එතුමාට වැරදි උපදෙස් දීලා තියෙන එතුමා කැමති පුද්ගලයෙක් පත් කරන්න ඕන කියලා එකක් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයේ තියෙන දැන් ඊළඟ මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ආසන 150ක් අඹුණොත් එතුමා කියයි බහුතරයේ කැමති එක්ක මම පත් කරන්නේ නැහැ. එහෙම දෙයක් ඊවස්ථාවේ නැහැ. එතුමාට වැරදි නීති උපදෙස් දෙන්නේ. අපි කිව්වා අඩියක් පස්සට රට බේරගන්න වැඩ කරන්න කියලා. ඒ සම්බන්ධව එතුමාගේ ප්‍රතිචාරය මොකද්ද? එතුමා ඉතින් අර ගල් ඉන්න කිල්ල බයි එතුමා කියන රනිල් මම පත් කරන්නේ නැහැ කියලා. එහෙම කියන්න බෑනේ. ඒ කියන්නේ එතුමා කියන්නේ අදත් එහෙම කිව්වද එතුමා? පත් කරන්න කියලා. අපි වෙරේක් කෙනෙක් ගැන හිතලවත් නැහැ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත තියෙන පුද්ගලයා. නැත්තම් ජනාධිපතිතුමා කැමති පුද්ගලයා නෙමෙයි. අදත් මේ සාකච්ඡා අපිට තියෙන ප්‍රශ්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තමයි 26 වෙනිදා අගමැතිවරේ පත් කරේ. එතකොට ඒ අනීතිකයි. එතකොට ජනාධිපතිවරයා මේ විදිහට ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා අග්‍රාමාත්‍යවරේ පත් කරලා නම් අද අධිකරණයක් කියලා තියෙනවා. ඒකට ස්ටේ ඕඩර් එකක් දීලා තියෙනවා. එහෙනම් නැවත ඒ 26 වෙනිදා තිබ්බ தත්ත්වය ඇති කරන්න ඕනේ. අපිට ජනාධිපතිවරතුමා කියන විදිහට පත් කරන්න ගියොත් එහෙනම් මං හිතන්නේ අනාගතයේත් වැඩි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්. අපිට එහෙම පුළුවන්කම නැහැ කරන්න. අනිත් එක අපි අනාගතයේ මොකද්ද තියලා යන පූර්වාදර්ශය? අද ජනාධිපතිතුමා කියනනම් රණවිල වික්‍රමසිංහ 225ම අසං කළ දුන්නත් එයා පත් කරන්නේ නැහැ කියලා තමයි ජනාධිපතිතුමා කියන්නේ. අද ඒක පැහැදිලිව කියනවා. එතකොට මොකද්ද අනාගතයේ දෙන පූර්වාදර්ශය? අනාගතයේ දෙන පූර්වාදර්ශය තමයි පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති එක්කෙනෙක් උනත් එකක් ආසනයක් තියෙන පුද්ගලයෙක් උනත් අගමැතිකමට පත් කරන්න පුළුවන්. ඒක තමයි අනාගතයේ ඉදිරිපත් කරන්නේ. එතුමා යෝජනාවක් කරේ නැද්ද වෙන කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා එක්සත් ජාතික පක්ෂය? ඒක අපේ වැඩක් නේ. එතුමාට කියන්න බෑනේ එක්සත් ජාතික පක්ෂය අගමැතිවරයා කවුද කියලා. එතුමාට කියන්න පුළුවන්ද? එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටු හරි අගමැතිවරයා ගැන උනත් වෙන්න ඕන. එක්සත් ජාතික පෙරමුණ තෝරන්නේ අගමැතිවරයා අපිට ඕන විදිහට. එතුමාට ඕන විදිහට නෙමෙයි. ඒක විකාරයක් නේ. ඒ සම්බන්ධව ඒ සම්බන්ධව අසාර්ථකයිද? අසාර්ථකයි. අද තථාර්ථකයි.